මං හිතන්නේ ඡන්දය තියන්නේ නැහැ කියන එක අද රට කලබන ප්‍රධාන මාතෘකාවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි ඔබට මතක නම් මේ ඡන්දය ගැන කතා කරන මුල්ම අවස්ථාවේදී ඡන්දය පවත්වනවා කියලා ප්‍රකාශ කරන්න හදපු මුල්ම අවස්ථාවේදීත් අපි ඉතාමත් බොහොම පැහැදිලිව කිව්වා මේ ආණ්ඩුව මේ රාජපක්ෂ හොර නඩය මේ ඡන්දය තියන්නේ නැහැ කියලා. ඒක අපි දන්නවා ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලන වැඩක් තමයි. මැතිවරණයක් නියමිත කාලයේදී නොපැවැත්වීම හරහා ප්‍රජාතන්ත්‍රවාදය ඇකිලෙන විත්තිය අපි බොහොම හොඳින් දන්නවා. හැබැයි ප්‍රජාතන්ත්‍රවාදයට නෙමෙයි මේ මාතෘ භූමියටම හෙන ගැහිලා ගියත් කමක් නැහැ. අපේ බලය තහවුරු වෙනවා නම් අපි සුරක්ෂිත වෙනවා නම් අපේ ආදායම් මාර්ග ටික සුරක්ෂිත වෙනවා නම් අපේ ගෙදර ඉන්න දුවල පුතාල සුරක්ෂිත වෙනවා නම් අපේ බල අධිකාරිය අපිට ස්ථාපිත කරගන්න පුළුවන් නම් කියලා හිතන ඒ අමන දේශපාලන රැළ අපි දන්නවා රටට හෙන ගැහුවත් ඔවුන් ගැන හිතලා ඔවුන් මේ ආකාරයේ ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලන ඉතාමත් අසික්කිත අනීතික ඒ වගේම ඉතාමත් කැත නිඳිත ක්‍රියාමාර්ග ගන්නවා කියන එක අපි බොහොම පැහැදිලිව ප්‍රකාශ කරා. දැන් ඊයේ වෙනකොට මැතිවරණ කමිෂන් සභාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා කියනවා යම් යම් කාරණා කීපයක් නිසා ඔවුන්ට මේ මැතිවරණය මාර්තු 9 වෙනිදා තබා ගැනීම ගැටලු සහගතයි කියලා. මොකද්ද පළවෙනි එක? පළවෙනි එක තමයි මැතිවරණය සඳහා අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන සලසා දීම අසීරුයි කියලා මහා භාණ්ඩාගාරයේ ලේකම් කිව්වා කියලා. ඊට පස්සේ කියනවා රුපියල් මිලියන 410.6ක් දෙනකම් ඡන්ද පත්‍රිකා සහ අනෙකුත් ලේඛන මුද්‍රණය කර දීම කරන්න පුළුවන්කමක් නැහැයි කියලා රජයේ මුද්‍රණාල අධිපතිනිය කිව්වයි කියලා කියනවා. ඊට පස්සේ කියනවා පොලිස් ප්‍රතිවරයා කිව්වා කියලා ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ආරක්ෂාව දෙන්න බැහැ වගේම මැතිවරණ ක්‍රියාදාමයට අවශ්‍ය කරන පොලිස් ආරක්ෂාව සපයන්න අමාරුයි. සපයනවා නම් මීට කලින් අවුරුදු වල වගේ තුන් ගුණයකට අධික මුදලක් පොලිසියට ගෙවන්න සිද්ධ වෙනවයි කියලා කිව්වයි කියලා. ඊට අමතරව මැතිවරණය සඳහා අවශ්‍ය පහසුකම් ටික දෙන්න බැඳිලා ඉන්න අනෙකුත් රාජ්‍ය ආයතන මේ දක්වා ඒ පහසුකම් ලබා දෙන්න කටයුතු කරලා නැහැයි කියලා. ඊට අමතරව ඉඳන් කියනවා මුදල් අමාත්‍යංශ ලේකම්, බලශක්ති අමාත්‍යංශ ලේකම්, විදුලි බල මණ්ඩලයේ සභාපති, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති වගේ අය මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන පහසුකම් සහ සහයෝගය ලබා දීමට නියමිත වුණත් ඔවුන් ඒ අවශ්‍ය සහයෝගය නිසි පරිදි ලබා දෙන්නේ නැහැ කියලා. දැන් මට තියෙන ප්‍රශ්නේ ඔය ආයතනයේ පහසුකම් දෙන්නේ නැහැ කියන එක නෙමෙයි. දැන් මේක කියන්නේ කවුද? කියන්නේ මැතිවරණ කමිෂන් සභාව. මැතිවරණ කමිෂන් සභාවේ ඉන්න සභාපතිවරයාගෙන් නිමල් පුංචිහේ වගේ අපි අහනවා තමුන් නැහේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව කියවලා තියෙනවද? ඒ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කමිෂන් සභාවේ බලතල හා කාර්යයන් කියන කොටස තමුන් නැහේ අධ්‍යයනය කරලා තියෙනවද? එහෙම අධ්‍යයනය කරලා තියෙන මැතිවරණ කමිෂන් සභාවක සභාපති කෙනෙක් කියන කතාවක් නෙමෙයි ඔය තමුන් නැහේ ගිහිල්ලා ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ කියන්නේ. ඇයි? සෙල්ලම් කරන්න ගියාම තමුන් නැහැට ඕන කරන විදියට පිච්ච කදලා තිබ්බේ නෑ වගේ කියලා බිම පෙරලි පෙරලි අඬන එහෙම නැත්නම් අඬ අඬ ඉන්නකොට සූප්පුව හම්බුන්නේ නෑ වගේ කියලා අඬන පොඩි එකෙක් වගේ තමුන් නැහැ ගිහිල්ලා මේ රාජ්‍ය ආයතන ගැන කියවනවා. අපි කියන්නේ ඊට කලින් කියවලා බලන්න මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මැතිවරණ කමිෂන් සභාවකට මැතිවරණයක් පැවැත්වෙන කාල සීමාවේදී හිමි වෙලා තියෙන ඒ අසීමිත බලතල දිහා හැබැයි ඒක එයා කරලා නැහැ. එයා ගිහිලා නහයෙන් අඬනවා. එයා නහයෙන් අඬනවා කියනවා ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ මම මොනව කරන්නද? මං අසරණයි. කොමිසම අසරණයි. එයා බබා වෙලා එයා හිතන් ඉන්නවා මේ රටේ ඉන්න අනිත් මිනිස්සුන්ට තොත්ත බබු කියලා. අපි දන්නවා පොලිස් ප්‍රතිවරයා මේ වෙලාවේ අමන
දේශපාලන රූකඩ බවට පත් වෙලා තියෙනවා කියන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පොලිස් ප්‍රතිවරණත් අපි කියනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 104 ඇයන්න කියවන්න ඇයන්න එකේ කියනවා සභාව විසින් පොලිසිය යෙදවීම ඒකෙදි කියනවා අවස්ථානෝචිත පරිදි ඡන්ද විමසීමක් පැවැත්වීම සඳහා නියමයක් හෝ ජනමත විචාරණයක් පැවැත්වීම නියම කරමින් ප්‍රකාශනයක් හෝ කරනු ලැබුව විට අවස්ථා නොචිත පරිදි ඒ ඡන්ද විමසීම හෝ ජනමත විචාරණය හෝ පැවැත්වීම සඳහා කොමිෂන් සභාවට අවශ්‍ය පහසුකම් සහ පොලිස් නිලධාරීන් සංඛ්‍යාව කොමිෂන් සභාව විසින් පොලිස් ප්‍රතිවරයාට දැනුම් දිය යුත්තේය. ඒකේ 2104 ඇයන්න 2 වගන්තිය කියනවා මේ ව්‍යවස්ථාවේ 1 ඡේදයේ යටතේ කරනු ලැබ ඇති දැනුම් දීම නිශ්චිතව දැනුම් දීමක නිශ්චිතව සඳහන් පහසුකම් සහ පොලිස් නිලධාරයන් පොලිස් ප්‍රතිවරයා විසින් කොමිෂන් සභාවට ලබා දිය යුත්තේය කියලා. දැන් මේ සිංහල තේරෙන්නේ නැති කමද? දැන් පොලිස් ප්‍රතිවරයා වෙනවා අමුතුවෙන් එකක්. ඇයි පොලිස් රැඳි වැටුප් ගෙවන්නේ නැද්ද? පොලිස් රැඳි අතිකාල ගෙවන්නේ නැද්ද? දැන් උද්ඝෝෂණයක් තිබ්බම ගහන්නේ නැ 3-4000 අතිරේකව ගෙවනවද? එනිසා මේ රටේ මිනිස්සුන්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 3 වෙනි වගන්තියෙන් ලබා දීලා තියෙන පරමාධිපත්‍ය බලය ඇතුලේ තියෙන ඡන්ද විමසීම කියන පරමාධිපත්‍ය බලය ක්‍රියාත්මක කරන්න ගියාම පොලිස් ප්‍රතිවරයා ඇස්තමෙන්තුවක් කියවලෙන් දැන් කියනවා හනේ අම්මෝ අපිට පොලිසියෙන් දෙන්න බෑ කියලා. මොන පොලිස් ප්‍රතිලද බම්මු? දැන් මාර වැඩක්නේ මේ වෙන්නේ. දැන් රජයේ මුද්‍රණාලයට 64 දිනක් දෙන්න බෑ කියනවා මේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන්න. ඊයේ සමගි ජන බලවේගයනවා කිව්ව ගමන් හමුදාවයි පොලිසියයි 3000කට විතර වැඩි වෙන්න මුද්‍රණාලය වට කරගෙන. ඒතර එයා ආරක්ෂාව කොහොමද? ඊතරින් නවතින්නේ නැහැ. එහෙම මුද්‍රණාලයට දෙන්න බැරි 64 දෙනා කොහොමද රජයේ මුද්‍රණාධිපතික ගෙදට්ටක් දීලලු? එහෙමයි දැන් තියෙන තොරතුරු තියෙන්නේ. ඒතර එච්චර මුද්‍රණාලයට දෙන්න බැරි ආරක්ෂාව මුද්‍රණාධිපතික ගෙදට්ට දෙන්නේයි. මේ සියල්ලෝ එකම නාට්‍යයක විවිධ චරිත රංගපානයි. නිමල් පුංචිහේ වඩත් අපි කියනවා හැංගිලා වෙස්මුණු බැඳට නටන්න වෙන්නේ එලිපිට කියන එක. ඔහෙට අමතක වෙලා තියෙන්න පුළුවන්. හැබැයි ඒක අපි දැනගෙන හිටියා. මේ සියලු තිර පිටපත එකතැනකින් රචනා වෙන නිසා මේ නාඩගම එක අධ්‍යක්ෂකවරයෙක් විසින් අධ්‍යක්ෂණය කරන නිසා තමයි පොලිස් ප්‍රතිවරයාට ඕන කැටයම් පොලිස් ප්‍රතිවරයා කපනවා. මුද්‍රණාධිපතිට ඕන පාට එක මුද්‍රණාධිපති කරනවා. නිමල් පුංචිව ඔක්කොම දියා බල කියලා. අයියෝ මම මොනවද කරන්නේ? ඔහෙට කරන්න පුළුවන් දේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියලා තියෙනවා. මොනවද කරන්න ඕනි කියලා? බබ්බු වගේ කියලා මෙතන හොටු පෙර පෙර අඬන්න නෙමෙයි ඔය ස්වාධීන කමිෂන් සභාව හදලා තියෙන්නේ. දැන් සාගරකාරී වැසම් ඉඳන් කියනවා මැතිවරණය පැවැත්වීමේ තීරණය ගත යුත්තේ ජනාධිපති නෙමෙයි මැතිවරණ කමිෂන් සභාව කියලා. ඇත්ත. හැබැයි එහෙම කියන සාගරකාරී වැසම් ලගේ ඒ පොහොට්ටු පක්ෂේ අපි දන්නවා ඡන්දේ කල් දාන්න සියලු කූට ක්‍රියාමාර්ග ගන්නවා කියලා. සියලු කූට ක්‍රියාමාර්ග ගන්නවා කියලා. රනිල් වික්‍රමසිංහත් එක්ක එකතු වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඒ සඳහා පොළඹවාගෙන බලපෑම් කරගෙන රනිල් වික්‍රමසිංහව ඒ සඳහා යොදවාගෙන තමන්ගේ අවශ්‍ය න්‍යාය පත්‍රය මේ කරන්නේ රාජපක්ෂ නඩේ කියන එක. මේ ලංකාවේ ඉන්න දේශපාලනේ අයන්න අයන්න කියා ගන්න පුළුවන් වෙච්ච ඕන කෙට්ට බොහොම පැහැදිලිව තේරෙනවා. අපි කියන්නේ මැතිවරණ කමිෂන් සභාවේ සභාපතිවරයාට වාට අමතක නම් 104 උයන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කියවන්න. ඒක කියනවා ඡන්ද විමසීමකදී හෝ ජනමත විචාරණයකදී කාර්ය සහ කාර්යතාවේ ඉටු කරන සියලුම රජයේ නිලධාරීන් විසින් ඒ කාර්ය සහ කාර්යතාවේ ඉටු කිරීමේදී කොමිෂන් සභාව විසින් නිකුත් කළ ලබන විධානවලට යටත්ව ක්‍රියා කළ යුතු අතර ඒ සම්බන්ධයෙන් කොමිෂන් සභාවට වගකිව යුතුය, උත්තර දිය යුතුය. ඊට පස්සේ කියනවා කිසිදු සාධාරණ හේතුවක් නැතුව යම් ඡන්ද විමසීමක් පැවැත්වීමට හෝ ජනමත විචාරණයක් පැවැත්වීමට අදාළ යම් නීතියක් බලාත්මක් කිරීම සහතික කිරීම පිණිස කොමිෂන් සභාව සමග සහයෝගයෙන් කටයුතු කිරීමට ප්‍රතික්ෂේප කරන හෝ අපොහොසත් වෙන ඊට පස්සේ ආයන්නේ දැන් කියනවා කොමිෂන් සභාවෙන් නිකුත් කරන ලබන විධානයන් හා උපමාන සමග අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වෙන යම් රජයේ නිලධාරියෙකු රජයේ රාජ්‍ය සංස්ථාවක හෝ වෙනත් යම් ලිඛිත නීතියක් යටතේ කියලා ඉඳන් කියනවා අවුරුදු 3ක් දක්වා සිර දඬුවමකට සහ රුපියල් ලක්ෂයක දඩයකට යටත් කරන්න පුළුවන් කියලා. අපි කියන්නේ
මේ මොහොතේ කොමිෂන් සභාව බබා වෙලා හරියන්නේ නැහැ. කොමිෂන් සභාව තමන්ගේ බලය පාවිච්චි කරන්න ඕන. මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා කවුද? රජයේ නිලධාරියෙක්. මේ මොහොතේ යටයි කොමිෂන් සභාවට. රජයේ මුද්‍රණාධිපති ප්‍රතිනිය රජයේ සේවකෙක් යටයි මේ මොහොතේ කොමිෂන් සභාවට. පොලිස් ප්‍රතිවරයා මේ මොහොතේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන අනුව යටයි කොමිෂන් සභාවට. අනිකුත් රාජ්‍ය ආයතනවල ප්‍රධානී සියලුම දෙනා මේ මොහොතේ යටයි කොමිෂන් සභාවට. මුදල් අමාත්‍යාංශයේ ලේකම් වේවා, බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් වේවා, විදුලි බල මණ්ඩලයේ සභාපතිවරයා වේවා, ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිවරයා වේවා මේ මොහොතේ කොමිෂන් සභාවට යටත් නිලධාරි. ඒ නිසා ඒ සියලු නිලධාරීන් ලවා මේ මැතිවරණයේ පැවැත්වීමට බල කිරීමේ වගකීම පැහැදිලිවම පැවරලා තියෙන්නේ කොමිෂන් සභාවට. හැබැයි කොමිෂන් සභාව එක එක දේශපාලඥයන්ගේ සුරතලන් බවට පත් වෙලා ජනතා අභිලාෂයන් පැත්තකට දාලා ජනතාව ගොනාට අන්දලා ජනාධිපතිට හෝ ආණ්ඩුවට ඕන විදියට ජනතාවට හිමි ඡන්ද බලය අහිමි කරන්න උත්සාහ කරනවා නම් ඒ පාප කර්මයට පැහැදිලිවම කොමිෂන් සභාවක් කියන්න අවශ්‍යයි. පැහැදිලිවම කොමිෂන් සභාවක් කියන්න අවශ්‍යයි. ඒ නිසා දේනකොට රටේ මිනිස්සුන්ට ඡන්දය කියන්නේ අත්‍යවශ්‍ය දෙයක්. ජන අරගලයකින් පස්සේ පාර්ලිමේන්තුවේ ඔලුගෙඩි සෙල්ලමකින් පස්සේ පත්වෙච්ච ඒ තෝරාගත්ත ජනාධිපති ජනතාව විසින් නිරපාහැරපු ජනාධිපති සහ ඒ ගෝඨාභය රාජපක්ෂගේ මහින්ද රාජපක්ෂගේ සහචරයන් විසින් එකතු වෙලා අටවාගත්ත ජනාධිපති. එයා දැනගන්න ඕනේ මේ මොහොතේ රටේ ජනවරම ජනමතයේ තියෙන කොතනද කියලා. ඒක පැහැදිලිව මිනිස්සුන්ට ඡන්දදායකයන්ට අපි අවස්ථාව ලබා දෙන්නට අවශ්‍යයි. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා ඡන්දය નિયમિત දිනට පවත්වන්න උපරිමයෙන් උත්සාහ කරන්න ඕනේ. ඒ සඳහා ගතියුතු සියලු ක්‍රියාමාර්ග ගන්න ඕනේ. අපි දන්නවා ඊට අමතරව මේකේ තවත් ඛේදවාචකයක් තියෙනවා. ඒ තමයි හැම පක්ෂයක්ම නියෝජනය කරලා මේ වෙනකොට මේ ඡන්දෙට රාජ්‍ය සේවකයෝ 3000කට අධික පිරිසක් නාම යෝජනා පත්‍ර බාර දීලා තියෙනවා. අපි දන්නවා පුංචි ඡන්දෙට නාම යෝජනා පත්‍ර බාර දෙනකොට ඒගොල්ලෝ වැටුප් රහිත නිවාඩු ලබාගෙන තියෙනවා. දැන් ඒ පවුල් වලට මොකද්ද වෙන්නේ? ඒ රජයේ සේවකයන්ට මොකද්ද වෙන්නේ? මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලියුමක් ගහලා තියෙනවා වැටුප් ලබා දීමේ හැකියාවක් නැහැ කියලා. ඒ නිසා එහෙම ප්‍රශ්නයක් තියෙනවා. තව කට්ටියක් අපමුදල් ඉදිරියට එව්වා. මේකේ තියෙන දෙවෙනි තුන්වෙනි කතා. හැබැයි එව්වත් මේක ඇතුලේ බලපාන කතා තමයි. එව්වත් මේක ඇතුලේ බලපාන කතා තමයි. ඒ නිසා බොහොම පැහැදිලිව කියනවා ඡන්දය කියන එක නිශ්චිතවම નિયમિત දින පවත්වන්න අපි කටයුතු කරන්න අවශ්‍යයි. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හිතනවා නම් ඡන්දය කල් දාලා Tamante එරෙහිව තියෙන ජනමතය වළක්ව ගන්න පුළුවන් කියලා. බැසිල්ලා ගෝඨලා මහින්දලා නාමල්ලා හිතනවා නම් ඡන්ද කල් දාලා Tamante විරුද්ධ වෙන ජනතාවගේ ජන වර්ම අහිමි කරන්න පුළුවන් කියලා අපි කියනවා රබර් බෝලයක් වතුර යට ගහලා බලන්න කොච්චර දවසක් ඉන්න පුළුවන්ද කියලා බලන්න. මතක තියාගන්න තමුන්ලට විරුද්ධව තියෙන ජනතාවගේ කෝපය අප්‍රසන්නතාවය ඔය ක්‍රියාමාර්ග හරහා දවසින් දවස වැඩි වර්ධනය වෙනවා. හැර නැතිවීමක් සිද්ධ වෙන්නේ නැත. නැතිවීමක් සිද්ධ වෙන්නේ නැත. ඒ නිසා බොරු අටමංගල් අටවටව ඉන්නේ නැතුව අපි පැහැදිලිව කියනවා ජනතාවට හිමි ප්‍රජාතන්ත්‍රවාදී අයිතියක් වෙච්ච ජනතාවගේ පරමාධිපත්‍ය බලයක් වෙච්ච ඡන්ද බලය ජනතාවට ලබා දෙන්න කටයුතු කළ යුතුයි. ඒ සඳහා අපි පෙළගැසිය යුතුයි කියලා අපි කියනවා. ඊට අමතරව අපි අවසාන වශයෙන් ආරාධනා කරනවා හෙට හවස 3ට අපි මැතිවරණ කොමිෂන් සභාව ඉදිරිපිට සාමකාමී විරෝධතා ව්‍යාපාරයක් පවත්වනවා. මැතිවරණ කොමිසමට බල කරන්න નિયમિત දවසේදී ඡන්දේ තියන්න කියලා. ඒකට සහභාගී විය හැකි මේ ප්‍රගතිශීලී ජනතාවට රටේ ජනතාව ගැන හිතන ආදරණීය මිනිස්සුන්ට අපි ආරාධනා කරනවා අපිත් එක්ක අත්වල් බැඳගන්න කියලා. වෘත්ති ගැන අපි ආරාධනා කරනවා. බදු ගහනකොට පාරට වැස්සා වගේම ජනතාවගේ අයිතීන් කප්පාදු කරනකොට මේ සටන පොදු සටනක් බවට පත් කරගෙන ආණ්ඩුව ඡන්දයේ තියෙන තැනට තල්ලු කරන්න ආණ්ඩුවට බලපෑමක් කරන්න හෙටින් පටන් ගන්න ඒ નિયમિત දින ඡන්දය පවත්වනු ප්‍රජාතන්ත්‍රවාදයට අතන තබුණු කියන තේමාව යටතේ පැවැත්වෙන පොදු සටනට අත්වල් බැඳ ගන්න කියලා අපි ආරාධනා කරනවා. බොහොම ස්තුතියි. The News Reporter.
වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.